අයිබෝවන් සුබ උදෑසනක් වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ටම විශේෂයෙන්ම අපේ ජීවිතේ අපි දවස ආරම්භයේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ අද දවස අපිට කොයි වගේ වෙයිද අද දවස අපිට වාසනාවන්ත වෙයිද අපි කරන හැම දෙයක්ම සාර්ථක වෙයිද අපිට කරන්න හිතන හැම දෙයක්ම කරන්න පුළුවන් වෙයිද ඒ ගැන තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ ඒ පිළිබඳව හිතනකොට මුලින්ම අපි හිතන දේ තමයි ජ්‍යොතිෂය ජ්‍යොතිෂයට අනුව අද දවස අපිට කොහොමද ජ්‍යොතිෂයට අනුව මේ කාලය අපිට කොහොමද ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කරන්න හිතන් ඉන්න බොහෝ දේවල් අපිට කරන්නට විදිහක් නැහැ කරන්න හිතන් ඉන්න දේවල් කරන්න ගිහිල්ලා මගේ ඇරෙනවා එහෙමත් නැත්නම් සමහරවිට රෙඩ රෝගත් එක්ක අපි කරන්න හිතන් ඉන්න දේවල් කරන්න බැරි වෙනවා සමහරවිට අපි කියන දෙයක් නෑ මේ අපල කාලයක් වෙන්නේ නැති අපල නිසා අපිට කිසිම දෙයක් කරගන්න බැහැ කියලා රෝගයක් හැදුනොත් අපිට ඒක වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අපිට බෙහෙත් අරගෙන සුව කරගන්න පුළුවන් හැබැයි අපල කාලයක් තිබ්බොත් මොකද කරන්නේ අපලයක් තිබ්බත් අපලයට තියෙන හොඳම බෙහෙත මොකද්ද? ශාන්තිකර්ම. ශාන්තිකර්ම කියන්නේ මොනවද? ශාන්තිකර්ම වලින් කෙරෙන්නේ මොකද්ද? සමහර අය ශාන්තිකර්ම හිතුමනාපය කරනවා. හැබැයි ඒ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියන එකවත් සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. අද අපි කතා කරන්න සූදානම් අපල කාලයට ශාන්තිකර්ම කරනවා නම් එයින් තියෙන ප්‍රතිඵලය මොකද්ද කියන එක ගැන කියන්න සූදානම් ඉන්නේ. ඒ වගේම තමයි ලැබුණ ලිපි වලටත් අවස්ථාව දෙන්නට අපි අමතක කරන්නේ නැහැ. ලිපි වලට අවස්ථාව ලබා දෙන සූදානම් ඔබටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන මම නැවතත් අපේ ලිපිණිය මතක් කරන්නම් ඒ ඔබ වෙනුවෙන් නිෂ්පාදක සඳුදා ඔබේ ජීවිතයේ සිරස ටීවී නම්බර 100 රත්මලාන කියන ලිපිණියට ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න ඔන්න අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආනන්ද සෙනවිරත් මහත්මයා අයිබෝන් සුබ උදෑසනක් ආනන්ද මහත්මයා අර මම මුලින් කිව්වා වගේ රෝගයක් තියෙනවා නම් අපිට බෙහෙත් ගන්න පුළුවන් හැබැයි අපල කාලයේදී ශාන්ති කර්ම කරන්න හැමෝම පෙළඹෙනවා මොකක්ද මේ ශාන්ති කර්මයක් කියලා කියන්නේ ශාන්ති කර්ම වලින් අපල වලට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද වර්ෂා ඔබ ඔය ශාන්ති කර්ම කියන වචනේ කීප වතාවක් මතක් කළා ඒ නිසා මට අපූර්ව මේ මං කලින් නොහිතපු විදිහේ සංකල්පයක් මගේ උළුවට ආවා යෝග අභ්‍යාස කරලා දැන් මේ අපි කරන ලොකු වරදක් තමයි අපි ජ්‍යොතිෂය අල්ලගන්නවා ජ්‍යොතිෂය අල්ලගත්තට ජ්‍යොතිෂය බිහි වූ නැත්නම් බිහි වූ ඒ යුගයේ පැවති ජ්‍යොතිෂය බිහි කරපු ඉරිසින් වහන්සේලා පහල කළ පතංජලි ඉරිසින් වහන්සේ වගේ පහල කළ යෝගාභ්‍යාස ප්‍රාණයාම ආදී අපි අත්හැරලා ඒ ඉරිසින් වහන්සේලා දේශනා කරපු ජ්‍යොතිෂය විතරක් අල්ලගන්නවා අපි සමහරු ජ්‍යොතිෂයයි ආයුර්වේදයයි දෙකම භාවිතා කරනවා නමුත් විශේෂයෙන් මේ ප්‍රාණයාම භාවිතා කරන්නේ නැහැ යෝගාභ්‍යාස සෑහෙන වෙලාවක් කළාට පස්සේ අවසානයේ බිම නිදා ගන්නවා. ඒක මේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. උඩපිලි අතට බිම නිදාගෙන මුළු ඇඟම සැහැල්ලු කරනවා. සමහර ගුණකුලවල මෙය සවාසනයේ වශයෙන් හඳුන්වනවා. සවාසනය කියන්නේ මල කඳක් වගේ ඉන්නවා. තව සමහරු ඒ වචනේ භාවිතා කරන්නේ අර ඔබ භාවිතා කරපු වචනේ. ඔබ අර නැවත නැවත කියපු වචනේ මොකක්ද මේ? ශාන්ති කියන වචනේ මේකට හඳුන්වනවා ශාන්ති ආසනය. ඒගොල්ලෝ කියනවා ලෝකේ තියෙන අමාරුම යෝග අභ්‍යාසය තමයි මේ නිකන් බිම නිදාගෙන ඉන්න එක. මෙතෙන්දී ඇඟ ලිහිල් කරනවා. තමන්ගේ බර එක්ක පොළොවට කඩා වැටෙන්න දෙනවා. එහෙම නැත්නම් ඒකට කියනවා ගුරුම කියලා. නැත්නම් ලගුම කියලා තමන්ගේ ඇඟ සැහැල්ලු කරලා පාවෙන ගතියකට එන්න දෙනවා. මේකට කියන්නේ ශාන්ති ආසනය. මේ සියල්ල අත්හැරලා ඇඟේ තියෙන පීඩන අත්හැරලා ඇඟේ ඇඟ පිළිබඳ තියෙන සිහිය අත්හැරලා සියල්ල අත්හැරපුවාම ශාන්තිය. මං දන්නේ නැහැ මේක කොතෙක් දුරට තේරුණාද කියලා හෙට උදේ ඉඳන් තමන් ඇහැරුණාම විනාඩි දෙක තුනක් උඩබිලි අතර ඉන්න සියල්ල අත්හැරලා නිදා ගන්න යන විනාඩි 5කට 10කට කලින් සියල්ල අත්හැරලා උඩබිලි අතර ඉන්න එතකොට මූලාධාර මණිපුර අනාහත විසුද්ධි ආඥා සහස්‍ර කියන මේ සියලු චක්‍ර හරහා ඒවා මේ චක්‍ර කියන ඒවා චක්‍ර කියන්නේ කර කියන කිනේ අර්ථෙන් මේවා ස්කෑන් කරලා බලලා හෝ එක්ස්රේ කරලා මේ චක්‍ර සොයා ගන්න බෑ මේ චක්‍ර හරහා සියලු විශ්ව ශක්තියින් පුද්ගලයාට ලැබෙනවා විශ්ව ශක්තියින් පුද්ගලයාට ලැබෙනවා නම් ඔහුට අපලයක් උපද්ද්‍රවයක් ඉතුරු වෙන්නේ නැහැ මැණික් ගල් පැලඳීම බෝධි පූජා පැවැත්වීම නොයෙකුත් මන්ත්‍ර පාඨ ගායනා කිරීම පිරිත් ගායනා කිරීම සෙත්කවි ගායනා කිරීම දාන දීම මේ සියල්ලෙන් වෙන්නේ පුද්ගලයා
සැහැල්ලු බවකට පත් වෙලා ඒ සැහැල්ලුව හරහා අර චක්‍ර වැඩ කරපුවාම අවශ්‍ය කරන විශ්ව ශක්තිය Tamanට ලැබෙනවා. අපි දැන් ගමු බෝධියක්. අපි ගමු පල්ලියක්. යන්න මේ 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 ස්ථානකට ගිහින් විනාඩි 5ක් වාඩි වෙලා ඉන්න. පිට වෙනකොට Tamanට මොකක්ද අමුතු දෙයක් දැනෙනවා. මේ මේක කියන්න බෑ. වර්ෂා සත්‍යය ප්‍රකාශ කරන්න බෑ. ආදරය සත්‍යයක්. ඒක ප්‍රකාශ කරන්න බෑ. කරුණාව ප්‍රකාශ කරන්න බෑ. ඒකයි කියන්නේ කොච්චරක් ආදරේද? මේච්චරක් ආදරේ. පණ වගේ ආදරේ. දැන් ඔබ වතුර බීපුවම දැනෙන දේ ප්‍රකාශ කරන්න බෑ. සැබෑ සත්‍ය ප්‍රකාශ කරන්න බෑ. අර පල්ලියකට ගිහින් පන්සලකට ගිහින් බෝධි පූජාවක් කරලා තමන් දානයක් දීලා. දානයක් එපා. මගදී කෙනෙක් අහනවා ලිපිනයක්. තමන් යන්නේ කලබලෙන්. ලොකු පරිත්‍යාගයක් කරනවා. ඒ කලබලේ මොහොතකට අමතක කරලා අර පාර අහපු මිනිස්සයාට පාර කියා දෙනවා. මොකක්ද අමුත්තක් දැනෙනවා. මේ අමුත්ත තමයි ශාන්තිය සියලු ශාන්ති කර්ම වලින් කෙරෙන්නේ ඒ වෙනස. අර සව ආසනේ නැත්නම් ශාන්ති ආසනේ සියල්ල ලෙහිල් කරලා ඉඳලා විශ්ව ශක්තිය ලබා ගැනීම. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ ධර්මය රකින්නා ධර්මය විසින් රකින්නු ලබයි. ඒක මහා සැහැල්ලුවක්. මම මේ වරද කරන්නේ මම පෙස්සම් ගහන්නේ නැහැ. මං නොදන්න දෙයක් කරන්නේ නැහැ. මං මිනිසුන්ව රවට්ටන්නේ නැහැ. මේ 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 සත්‍යය මිනිස්සයාට විශාල ශාන්තියක් ඇති කරනවා. ඒ නිසා මොන ශාන්ති කර්මෙන් කරන්නේත් ඇත්තක්මයි. ඒ ඇත්තෙන් ශාන්තිය උදා වෙනවාමයි. මෙන්න ඒකේ සැකයක් නැහැ. ඒ ශක්තිය ලැබිච්චහම අපල ඉතුරු වීමක් සිදු වෙන්නේ නැහැ. හරි. අපල වලට කරන ශාන්ති කර්ම පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මෙහි ප්‍රතිඵලය ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම මේ දේවල් හරියට කරන්නේ කොහොමද කියන එක ගැන කියන්න සූදානමින් ඉන්නේ. ඒ කියන්නේ කියන්නේ මේ විරාමෙන් පස්සේ. අපල කාලයේදී කළ යුතු ශාන්ති කර්ම පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. ඒ පිළිබඳව කතා කරද්දී අනන්ත මහත්මයාගෙන් මම දැනගන්න කැමතියි දැන් අපි හරියට දැනගෙන මේ දේවල් කරනවා නම් හොඳ ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන්. නොදැනුවත්ව වැරදියට මේ දේවල් කරොත් තියෙන අපලතාව වැඩි වෙන්න පුළුවන්ද? වර්ෂා චේතනාව කර්මය වෙනමයි කියන එක අපි දැඩි ලෙස විශ්වාස කරනවා. මං වෙන සාකච්ඡාවක් කරන්න. අපි පින්කම් කරලා පින් අනුමෝදන් කරනවානේ. එහෙනම් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. පව් කරලා මං පව් අනුමෝදන් කරනවා. කරන්න බෑ. පින්කම කරපුවාම තමන්ගේ ශක්තිය යනවා ඉහළට. මේ ඉහළට ආපු ශක්තිය තමයි අර පහළට ගමන් කරවන්න පුළුවන්. පව් කරපුවාම ශක්තිය පහළට වැටෙනවා. ඒක වෙන කෙනෙකුට යවන්න ක්‍රමයක් නෑ. ඒ නිසා මේ පින්කම් කරද්දි ශාන්ති කර්ම කරද්දි දැඩි නීති රීති වලට අහු වෙන්න එපා. දැන් කොහෙද දැඩි නීති තියෙන්නේ? ඉස්පිරිතාලේ. ලෙඩෙක් ඇතුල් කරන්න ඉස්සෙල්ලා මාර ක්‍රමවේදයක් තියෙනවා. හිරගෙදර. පොලිසිවල. ඒවා මේ සුබදායක තෙන් නෙමෙයි. ඒ නිසා ඔබ සැහැල්ලු සිතින් දන්න ක්‍රමයකට බෝධි පූජා ආදී ශාන්ති කර්ම කරන්න ඉස්මතු වෙන්නේ ඔබේ චේතනාව මිසක් වෙන දෙයක් නෙමෙයි. මම ජාවාරමක් හැටියට මම කියන්න පුළුවන් ඔබට දැන් තියෙන්නේ බ්‍රහස්පතිගේ මහ දසාව. බ්‍රහස්පතිගේ දසාව අවුරුදු 16ක් තියෙනවා. ඒ නිසා ඔබ කහපාට මල් 16ක් මල් මාලයක් හැටියට හදන්න. ඒකේ අර ඒ විදිහට සැදී පැහැදෙනකොට යම්කිසි ගුණයක් ඇති වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය නැහැ. ඔබට දන්නවා නම් බ්‍රහස්පතිට සඳහා පූජා කළ යුත්තේ කහපාට මල් කියලා ඔබ බොහොම සැහැල්ලු සිතින් සොයා ගන්න පුළුවන් නම් කහපාට මල් පූජා කරන්න. බැරි නම් ඒ උත්සාහ කළා. මට කහපාට මල් සොයා ගන්න ක්‍රමයක් නැහැ. මට තියෙන සුදු මල් පූජා කරන්න සම්පූර්ණ ගුණය ඔබට ඒකාන්තයෙන්ම ලැබෙනවා. ශාන්ති කර්මවල තිබිය යුතු ප්‍රධාන ගුණාංගය මං අර ශාන්ති ආසනය ගැන කිව්වා වගේ සැහැල්ලුව. ලිහිල් බව, බන්ධන වලින් තොරවීම, පොලිසිවල ආරෝග්‍ය ශාලාවල හිරගෙවල් වල තමයි ওই දැඩි නීති රීති තියෙන්නේ. ඒ නිසා ඔබ ශාන්ති කර්ම කරනකොට දැඩි නීති රීති වලට අහු වෙන්න එපා. හැබැයි මෙහෙම හේකුත් තියෙනවා. ඔබ දැන් යනවා ජයශ්‍රී මහා බෝසමිඳුන් වන්දනා කරන්න. සමහරව ඔබ මස් මාළු වලින් ඈත් වෙලා ඉන්නවා. ඔබ පිරිසිදු ඇඳුමක් සොයා ගන්නවා. මල් මාල සොයනවා. ඔබ ඒ සැදී පැහැදුණු ඒ මොහොතේ සිට ඔබ සම්බන්ධ වෙනවා අර ජයශ්‍රී මහා බෝධිය සමග. පරීක්ෂකයෝ පරීක්ෂණ වලින් ඔප්පු කරගෙන තියෙනවා. ඒ ගහට ඇමීටර් නැත්නම් වෝල්ටිය මීටරයක් හයි කරනවා.
හයි කරලා අපි මෙහි ඉඳන් ඒ ගහ කපන්න ලනු පොරෝ ගන්න ඒව ගන්නකොට අර ඒ මීටර වල යම්කිසි චලනයක් පෙන්වනවා. ඒ කියන්නේ ගහ සංවේදී වෙනවා අපි මේ කරන්න යන හානියට. ඒක එහෙමනම් අපි ශාන්ති කර්මයක් කරන්න සූදානම් වෙච්ච මොහොතේ සිට ඒ බලවේගයන් ඔබ සමග සංවේදී වෙනවා, සම්බන්ධ වෙනවා. එතනින්දම්ම ගුණේ තියෙනවා. ප්‍රධාන අංගය විය යුත්තේ භක්තිමත්ව කරන්න. මේ භක්තියයි බුද්ධියයි කවදාකවත් එකට කසාද බඳින්නේ නැහැ. මාටින් වික්‍රමසිංහ මහත්මයා ඒ කොග්ගල ප්‍රඥයා මට පොත මොකද්ද කියලා මතක නැහැ. එතුමා සඳහන් කරනවා එක තැනක උපාසක අම්මා බෝ මළුවේදි ලබන සුවය මේ පඬිතෙක් වූ මට ලබා ගන්න බැරිය. මොකද අර බෝ මළුවෙන් උපාසක අම්මා සියල්ල අත්හැරලා දාලා සැදැහැ සිතින් අර බුදු ගුණ සිහි කරනවා, බෝධියේ ගුණ සිහි කරනවා. ඒ වගේ සියල්ල අත්හැරලා බෝ මළුවට යන්න, සියල්ල අත්හැරලා පල්ලියට යන්න බාර දෙන්න ඒ ශක්තියට. අපි කුණුගොඩකට දාපු දෙයක් ආපහු හැරලා බලන්නේ නැහැ. එහෙමනම් තමන් විශ්වාස කරන ඒ ශක්තියට බාර දුන්න දේ මම මේක බාර දුන්නා, මට විශ්වාසයි මේක හරියනවා, ඒ සැහැල්ලු සිතින් එන්න ඔබට අවශ්‍ය ප්‍රතිඵල ඒ කාන්තෙන් ලැබෙනවා. මං කලින් දවසක කිව්වා වගේ මේක මේ අහගෙන ඉන්න හැමෝටම ලොකු ප්‍රයෝජනයක්. මං කලින් දවසක කිව්වා, ඒක නැවත කියන්නම්. බාරයක් වුණහම ගෙදර කාටවත් හිතවත් කෙනෙකුට තමන් වෙච්ච බාරේ මොකද්ද කියලා කියන්නේ නැනවත් අරමන් ඇංකපීඩියා ප්‍රෝ ಅಂತ කියලා කියන්න එපා. තමන්ට ඒ බාරේ අමතක වෙයි කියලා සැකයක් තියෙනවා නම් ඒක හොඳ පැහැදිලිව කොළයක ලියලා අනුවිලප්පයක දාලා අලවලා පැත්තකින් තියන්න. මේක ඔබ සහ දෙවියන් හෝ කිසියම් මේ බලවේගයක් අතර තියෙන දේව රහසක්. ඉෂ්ට වුණාම විතරක් ගෙදර අයට හරි අනිත් අයට හරි කියලා බාරේ ඔප්පු කරන්න, එතෙක් බාරේ ඔප්පු කරන්න එපා. ඉතින් අර අපි කලින් කිව්වා වගේ තමන්ට පුළුවන් විදිහක සැහැල්ලු සිතින් කරන්න, තමන්ගේ ප්‍රශ්නය ඉතින්ට බාර දෙන්න. ඒ බාර දුන්නහම ඇතිවෙන්නේ සැහැල්ලුවේ ශක්තිය තමන්ට පිහිටක් වෙනවා. තමන් සැහැල්ලු නම් මූලාධාර, මණිපුර, අනාහත, විසුද්ධි, ආඥා, සහස්ර කියන සියලු චක්‍ර වැඩ කරපුවාම තමන්ට විශ්ව ශක්තිය ලැබෙනවා. සාමාන්‍ය මේ ජීව භාෂාවෙන් කතා කරනවා නම් තමන් එතකොට ගොඩ අපල නැහැ. හරි, අපල නැතුව ජීවත් වෙන හැමෝම කැමති. ප්‍රශ්න කරදර නැත්නම් අපේ ජීවිතේ හැමදාමත්ම සාර්ථකයි. හැබැයි ඔබේ ප්‍රශ්න වලට අපි හැමදාමත්ම අවස්ථාව ලබා දෙනවා කියලා ඔබ දන්නවා. ඒ නිසා තමයි අපිට ලැබුණ ලිපියකට අවස්ථාව දැන් ලබා දෙන සූදානම් ඉන්නේ. 1979 පළවෙනි මාසයේ 5 වෙනිදා වෘෂභ ලග්නයේ උපන් අයෙකුගේ අසනීප තත්ත්වයන් පිළිබඳව තමයි අහන්නේ. ඔව්, මම අර සුපුරුදු පරිදි මේ අසනීපයක් ගැන කිව්වහම බලනවා ආයුෂ කොච්චරක් තියෙනවද. මේන් අදහස් කරන්නේ මම මේ මහත්මයාගේ ආයුෂ වර්ෂ මෙච්චරයි, දින මෙච්චරයි, තප්පර මෙච්චරයි කියලා ගණනයක් කළයි කියලා. එහෙම ගණනයක් නොකලට මේ මහත්මයාට ආයුෂ තියෙනවා මධ්‍යම ආයුෂ ගත වෙනකන්. හරි, අපි එතුමා ගැන තවදුරටත් කතා කරන්න මම එතුමාට අවස්ථාව ලබා දෙන්න සමා වෙන්න බාධා කරනවාට අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සේ එකතු වෙන්න අපි මේ හඳහන පිළිබඳව කියන්න සූදානම් ඉන්නවා.